පළවෙනි ප්‍රකාශය ජලීය ද්‍රාවණයක යකඩ තුනදෙන සාන්ද්‍රණය සැලිසිලික අම්ලය භාවිත කළ නිර්ණය කළ හැකිය දෙවෙනි ප්‍රකාශය සැලිසිලික අම්ලය සමග යකඩ තුනදෙන යන සාදන සංකීර්ණයේ වර්ණෙහි තීව්‍රතාව එම සංකීර්ණයේ සාන්ද්‍රණය මත රඳා පවතී එතකොට එතනදී සිද්ධ වෙන දේ තමයි සැලිසිලික අම්ලය යකඩ තුනදෙන යන සමග සංකීර්ණයක් හදනවා ඒ සංකීර්ණයේ වර්ණයේ තීව්‍රතාව තීරණය වෙන්නේ ඒ සෑදෙන සංකීර්ණයේ සාන්ද්‍රණය මත ඒ නිසා අපිට යකඩ තුන දනයන සාන්ද්‍රණය තීරණය කරන්න පුළුවන් වර්ණ තීව්‍රතා සංසන්දනය කිරීමෙන්. ඒක කරන විදිහ 2002 8B ප්‍රශ්නයේ සාකච්ඡා කරන වෙලාවේදී මම පැහැදිලි කරලා තියෙනවා. එතකොට පළවෙනි ප්‍රකාශයත් සත්‍යයි දෙවෙනි ප්‍රකාශයත් සත්‍යයි දෙවෙනි ප්‍රකාශය මගින් පළවෙනි ප්‍රකාශය පැහැදිලි කෙරෙනවා. එනිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.